ඡන්ද විමසීමේ වැඩ කටයුතු සියල්ල අවසන් වෙලා දැන් ඒ ඡන්ද පෙට්ටි තේරිම්බා නිලධාරීන් වෙත ලැබීමෙන් පවතිනවා දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙතට. එතකොට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වෙලා තියෙන්නේ. පස්වරු 7න් පසුව අනිකුත් ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අපි මේ ස්ථානයේ දැන් සූදානම් සිටින්නේ ඡන්ද අවසන් සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේ අවස්ථාව සඳහා. සභාපතිතුමනි, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය සමස්ත ප්‍රතිඵලයේ 100% ගණනය කිරීම සිදු කරනවා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය කුමක්ද? අපි තාමත් නිල වශයෙන් කොයි ප්‍රමාණයක්ද ඡන්ද ප්‍රකාශ වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් තීරණයක් කරලා නැහැ. මොකද ඒකට හේතුව අපි ඒක නිල ප්‍රතිඵල නිල ප්‍රතිශතයේ නිකුත් කරන්න හැකියාව ලැබෙන්නේ සියලුම ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාපතුරුන්ගෙන් ඒ ලේඛන ලැබුණට පසුවයි. ඒ නිසා අනුමාන වශයෙන් අපි ප්‍රතිශතයක් ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ නැහැ. මම හිතන්නේ සමාජ මාධ්‍ය සහ නොයෙකුත් ස්ථානවලින් අනුමාන ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. නමුත් අපට නියමිත ප්‍රතිඵලය නිකුත් කරන්න තව සෑහෙන වෙලාවක් යනවා. ඒ වගේමයි සභාපතිතුමනි, ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය කීයටද දෙන්නේ කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා, බොහෝ දෙනෙක් අපෙන් අහනවා පළවෙනි ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනකොට කීය විතර වෙයිද කියලා. මම ඒ ප්‍රශ්නේම ඔබතුමාගෙන් අහුවොත් ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන අර වගේම උත්තරයක්. මොකද හේතුව ඒකත් අපට නිශ්චිත වෙලාවක් කියන්න බෑ. මම අපි බලාපොරොත්තු වෙනවා මධ්‍යම රාත්‍රී 12ට පෙර ප්‍රතිඵල යම් සංඛ්‍යාවක් ලබා දෙන්න පුළුවන් කියලා. හොඳ උත්තරයක්. අපි බලාපොරොත්තු වෙමු මධ්‍යම රාත්‍රී 12ට පෙර අපට ප්‍රථම ප්‍රතිඵලය ලබා දෙන්නට හැකි වුණොත් මම හිතන්නේ බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තු ඉටු කරන්නට අපට හැකියාව ලැබෙවි. නමුත් මට දැනගන්න ඕනේ මෙතන විශාල පිරිසක් ඉන්නවා රාජ්‍ය සේවකයන්. ඇත්තට මෙතන මොකද්ද වෙන්නේ? අපි මේ රැඳී සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ. මේ ස්ථානයේ තමයි සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේ කටයුතු සිදු වෙන්නේ. මම තව ටිකක් විස්තර කළොත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් මේ වන විට ඒ ගණන් කිරීමේ ශාලාවලින් ලැබෙන ඒ ප්‍රතිඵල ප්‍රථමයෙන්ම ගණන් කිරීමේ ශාලාවෙන් ලැබෙන ප්‍රතිඵලය ඡන්ද ප්‍රදේශ මට්ටමින් නැත්නම් ආසන මට්ටමේ ප්‍රතිඵලයක් බවට පරිවර්තනය වෙනවා. එයින් පසුව ඒක දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵලයක් බවට පරිවර්තනය වෙනවා. මුල් අවස්ථාවේදීම ආසන මට්ටමේ ප්‍රතිඵලය මැතිවරණ ප්‍රධාන කාර්යාලයට ලැබෙනවා. ඒ වගේම අවසානයේදී දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵලයත් මේ මැතිවරණ මහා කොමසාරිස් කාර්යාලයට ලැබෙනවා. මේ ස්ථානයට තමයි ඒවා ලැබෙන්නේ. එතකොට මෙතනදී කෙරෙන්නේ ඒ ප්‍රතිඵල නැවත වතාවක් වගුගත කිරීම. අපි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තීරීම් බාරනේදාගින් ලැබුණු ඒ ප්‍රතිඵලයේ ඒ ආකාරයෙන්ම බාරගන්නේ නැහැ. මේ ස්ථානයේදී නැවත වතාවක් ඒවා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා නිවැරද්ද කියලා බලලා තමයි අපි ආසන මට්ටමේ ප්‍රතිඵලයේ නිකුත් කිරීමට තීරීම් බාරනේදාරින්ට අවසර ලබා දෙන්නේ. ඊට පසුව තීරීම් බාරනේදාරින් දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵලය සකස් කරන අවස්ථාවේදී මේ ස්ථානයේදී ඒ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵලය නැවත සකස් වෙලා තියෙනවා. ඒ අනුව ඒ සියලුම ප්‍රතිඵල ලේඛන එකට සසඳලා බලලා නිවැරදි කියන එක තහවුරු වුණාට පස්සේ තමයි අපි දිස්ත්‍රික් ප්‍රතිඵලයක් නිකුත් කරන්නේ. ඉන් අනතුරුව ඒ සියලුම දිස්ත්‍රික් ප්‍රතිඵල එකතු කරලා මේ ස්ථානයේදී සකස් කරනවා ශ්‍රී ලංකාවේ එක් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබාගත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය. ඒ ඡන්ද ප්‍රතිඵලය තමයි අපි අවසානයේට නිකුත් කරන්නේ. ඒක නිකුත් කරන අවස්ථාවේදී යම අපේක්ෂකෙක් 50%ක් හෝ 1%ක් ලබාගෙන තියෙනවද කියන එක අපි පරීක්ෂා කරනවා. එවැනි අවස්ථාවකදී යම් අපේක්ෂකයෙක් ඒ ප්‍රමාණය ලබාගෙන තියෙනවා නම් ගණන් කිරීමේ කටයුතු එතනින් නවතිනවා. එහෙම නැති වුණොත් අපි ඒ අපේක්ෂකයන් 2 දෙනා තරඟේ තියලා ඉතුරු අපේක්ෂකයන් 36 දෙනා තරඟෙන් ඉවත් කරලා ඒ අය ලබාගෙන තියෙන ඡන්ද පත්‍රිකාවල තියෙන අර තරඟේ ඉන්න අපේක්ෂකයන් 2 දෙනාට ලැබිලා තියෙන මනාප පරීක්ෂා කරලා බලනවා. ඒක සිදු කරෙන්නේත් ඒ අපි මං කලින් සඳහන් කරපු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තියෙන ගණන් කිරීමේ දිස්ත්‍රික් තේරීම් බාරනේදාරින් යටතේ තියෙන ගණන් කිරීමේ ශාලාවලයි. අර මලින් කලින් සඳහන් කරා වගේම ඒ ක්‍රමයටම ඒ ස්ථානවල සකස් වෙන ප්‍රතිඵලයත් නැවත වතාවක් මේ ස්ථානයට එවනවා. අපි ඒක නැවත පරීක්ෂා කරලා බලලා මනාප ප්‍රමාණය නිවැරදිව ගණනය කළාද කියලා බලලා අපි අවසානයේදී අර අපේක්ෂකයන් 2 දෙනා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට මේ මනාපත් ඡන්ද හැටියට එකතු කරනවා. ඒක කරන්න අවශ්‍ය වෙන්නේ යම්කිසි අපේක්ෂකයෙක් 50%ක් හෝ 1%ක් ලබාගෙන නැත්නම් පමණයි.